ඒ පවාමාත්්‍යය මංගල සමරවර මහතාගේ අබහවය අපිශිරු දෙනාග සංවේධයට පත්කරන කාරණයක්. මොකද මංගල සමරවර මහතා මේරටේ දේශපාලනය විසාාල පරිවර්න ඇතික කරන්න ක්‍රියාකරපු කෙනෙක්. මට මතකා ඉදාශනමති අසු නමේ මංගල සමරවර මහතා මුල්වරට පාලිමියන්තුටපු අවස්ථාව අපිසම එකතාවේ. එතුමා එදා සිට ක්‍රියාකරපු හැටිදැක්ක හම විශේචෂ මවගේ දේශපාලන පෙරලි ඇතිකිරීම. හක ත ඇ ල වැඩකටුතුද බලපවාම ලොකු වෙනනක් රටේ දේශපාල්ඥ අතර ඔුට තිබෙනවා මක හේතුව ංගල සමරවිරක කියන්නේ වැට හැම මහොත්ක්ම ගැටන උත්සාහරන නයක. ඒවගේ අර කතාවට කියනව රජුන් තනන්න පුළුවන් නායක ැට තමයි මංගල සමරවරීම හතාව අපිට හඳුන්න්න පුළුවන් ඉන් මට දේශපාලන තුල ඔහ අවස්ථාවන් ගණනාවක ඒ කාරිවාාරයට රදිලති නට අපි දක් විේෂම අනු හතර ැතිවරේ. දිජන පෙමන යග්‍රහණය කරීම. ඒවගේම දෙදස් පහේ ජනාජිපතිවරණන්නේ මහින්දරාජ පක්ෂ මහතාව ජයග්‍රහණය කවීම මේවා සුවිශේෂ කාරණ. ඒත් එක්කම මංගල සමරවිද මහතා ක්‍රාශීලි ඇමතිවරෙක් හු ාරගත්ත හැම කටයුත්තක්ම අකුරට කරන්න සහ ඔහු ආදර්ශමත්ව කරන්න බොහෝ කැපැවීම ක්‍රයක් කරපපු නායක. ඉති ම හිතනවා පසගගේ කාල හ දේශපාල යම්. පසුබෑමකට ලක් වුණත් ඔහු නැවතවතාවක් මෙරට නව දේශපාලන ප්‍රවාහයක් ඇතිකිරීම වෙනුවෙන් බොහෝ දෙවල් කතාබා කරමින් හිටිය. එේ එනිසා සමගි ජනබලවේගේයටටත් ලොකු පාඩුවක් ටි අපි දාක් ලකි නොකට සමග න ලවගේ නිර්මාණවීමේදී සජිත් ප්‍රේමදාස මහතා ජනාධවති අපේක්ෂකයක් කරවීමේ සටනේදී මංගල සමරවර මහතා ශවිශේෂ කාරිභාරයක් ඉටු කළා. එනිසා අපේ බලවත් න ගටුව සහ සංවේගේ පල කරන මොකද මංගල සමරවීර වැනි දේශපාලඥඥයෝ මෙරටට අහිවීම රටේ අනාගත දේශපාලන පරිවර්ත නවලදි විශාල පාඩුවක් හැටියට සමඟ නබලවේගේ දකිනවා මෙවැනි උුණුසුම්පුවත් වීඩියෝ කාටත් කලින් තනපතා දැනගන්න බෙල් සලකුණ ඔබා එස් එල් බ්‍රකින් සබස්ක්‍රයිප් කරන්න